ළමයෙක් ඇඳලා තාත්තට ගෙනියලා පෙන්නපු චිත්‍රයක්. තාත්තා එච්චර පොහසත් කෙනෙක් නෙවෙයි, දුප්පත් මිනිස්සෙක්. මේ දරුවාගේ වයස අවුරුදු 5ක් විතර. එතකොට මේ වගේ චිත්‍රයක් තමයි ඇඳේ. මේක ඇඳලා පොඩි එකා ගෙනියලා තාත්තට පෙන්වුවහම තාත්තට ආව ප්‍රශ්නයක්, මේක මොකද්ද මේ ඇඳේ කියලා. එපාර ඇහුවහම මොකද්ද ඇඳේ පුතේ කියලා. මම අනාගතේ හදන ගෙදර තමයි මේ ඇඳලා තියෙන්නේ. ඉස්සරහට තාත්තේ මම හදන්නේ මේ වගේ ගෙදරක්. තාත්තට හරි සතුටුයි, දැන් තාත්තා ගෙදර විස්තර අහනවා. හරිද? මේ මොනවද කියලා ඇහුවහම පුංචි දරුවා කියනවා, ඒ තමයි මගේ ගෙදර තට්ටු. 1 2 3 4. මං හදන්නේ තට්ටු 4ක ගෙදරක්. මේ අවුරුදු 5 පොඩි එකා කියන්නේ ආ. එතකොට මේ මොනවද කියලා ඇහුවහම එක කාර් එකක් තාත්තට, අනිත් කාර් එක මට. එතකොට මේ පුතා තාත්තට අරන් දෙන කාර් එකක් මගේ, එකක් තාත්තගේ. මේ කවුද කියලා ඇහුවාම ඒ ඉන්නේ අම්මයි තාත්තයි. මොකද මං ගේ හදන කාලේ වෙනකොට ඔයාලා වයසයි. ඒක නිසා ඕගොල්ලන්ට මම දෙන්නේ පහල තට්ටුව. උඩ නැගින අමාරුයිනේ. ඒ පාර ඇහුවාම තාත්තා මේ කවුද මේ කවුද? ආ ඒ ඉන්නේ මමයි නෝනයි. හරිද? මේ කොල්ලා කියනවා මමයි නෝනයි තමයි ඒ ඉන්නේ. දැන් මම අවුරුදු කීයද? අවුරුදු 5 උගේ සංකල්ප සැහැණ දිනුනයි. හරි, ඊළඟට ඇහුවාම මේ මොනවද පුතේ කියලා මේකා කියනවා ඒ තමයි ස්විමින් පූල් එක. දැන් මේ පොඩි එකාගේ සිහිනයනේ. තාත්තා දුප්පත් මිනිස්සයා වුණාට බුද්ධිමත. තාත්තා කිව්වා බොහොම හොඳයි පුතේ, මම ඔයාට උදව් කරන්නම්, ඔහොම ගයක් හදාගන්න, ඔයා හොඳට ඉගෙන ගන්න, මාත් ඉන්නවනේ, මාත් උදව් කරන්නම්. කොල්ලා සතුටෙන් හැමදාම මේ ගේ දැන් අලුතෙන් චිත්‍රය ඩිවලොප් කරා. පොඩ පොඩ අලුත් දේවල් එකතු කර කර හැමදාම වගේ තාත්තට ගෙනියලා පෙන්නලා මෙහෙම හොඳද කිය කියලා අහනකොට ඉතින් තාත්තත් හරි එහෙම කරන්න කිය කිය තාත්තත් එක එක දේවල් මේකට එකතු කරලා කොල්ලාගේ මොකද්ද ගොඩ නැගුවේ? සිහිනයක් හැදුවා. හරි, ඕහොම ඉඳලා ටික දවසකින් ගියා ඉස්කෝලේ එකේ පන්තියට. ගිහිල්ලා ටික දවසකට පස්සේ මේකා චිත්‍රයක් අඳිනවා ආපහු ගෙදර ඇවිල්ලා. මේ සුඩ තියාගෙන චිත්‍ර පොත. ඒකේ තියෙන චිත්‍රය මීට වඩා හැබැයි ලස්සනයි. හොඳයි, මෙන්න මෙහෙම චිත්‍රයක් තමයි ඒකේ තියෙන්නේ. මෙහෙම එකක් ලස්සනට ඇඳලා කරත්තයක් එහෙම නවත්තලා දැන් මේක ලස්සනට පාට කර කර ඉන්නවා පොඩි එකක්. ගම්බද පරිසරයක් ලස්සනයි. තාත්තේ පාර ඇවිල්ලා බැලුවහම අර මතක් වුණා තාත්තට අර පරණ චිත්‍රෙ මතක් වුණා. අර මේකේ උඩින් ලියලා තියෙන්නේ මොකක් කියලාද? මගේ නිවස. ඒ පාර තාත්තා ඇහුව කොල්ලගෙන් කවුද පුතේ ওই චිත්‍රය කියලා දුන්නේ? ඉස්කෝලේ ටීචර් කියලා දුන්නේ. එතකොට ඇහුවා අර ඔයා ඒ දවස්වල මට ඇඳලා පෙන්නලා කියපු චිත්‍රේ. තාත්තේ මං ඒ චිත්‍රය ඇඳලා ටීචර්ට පෙන්වුවාම ටීචර් කිව්වා ඔයාට ඔච්චර ලොකු ගයක් හදන්න බෑ, මේ જાති එකක් තමයි හදන්න ඕනේ. මේකේ කටුමැටි බීත්ති ගහපු, තනි තට්ටුවක් විදියට හදපු, කරත්තයක් නවත්තපු ලස්සන නිර්මාණයක්. චිත්‍රය ලස්සනයි. අර ඇඳපු පළවෙනි චිත්‍රයට වඩා හැඩයි. පාට කිරීම හොඳයි. හසුරු කුසලතා හරි. කොල්ලගේ ආකල්ප විනාශ වෙලා කුඩුපට්ටම් කරලා දාලා තියෙන්නේ කවුද? මේ ඉස්කෝලේ ටීචර්. මූට ඉස්කෝලේ ගියාට පස්සේ වෙච්ච වැඩේ. තට්ටු පහේ ගයක් හදන්න හිතන් හිටපු එකා දැන් ගහන්නේ මොකද්ද? දෙපියස්සේ වහලක තනි තට්ටුවේ ගයක්. කවුද සිහිනේ උඩ ඉඳන් යට රැද්දේ? ඉස්කෝලේ ටීචර්. ගොඩක් ගුරුවරු ඕක තමයි කරන්නේ. ගුරුවරයා දන්න දේ ළමයන්ට කියලා දෙනවා මිසක් ළමයා ඉන්න තැනින් උඩට ගන්නේ නැත. කියන්නේ උඹලා හදන්නත් ඕන, අපි ඒ දවස්වල හදපු ගයක්මයි. නේ? චිත්‍ර කතාව ඔය විදියට වුණාට දැන් බලන්න ළමයේගේ සංකල්ප මෙච්චර ඉහළ මට්ටමේ තියෙන සංකල්පය වැඩි දියුණු කරලා හදලා ඌ ඉහළට ගන්න පුළුවන් එක සමහර ගුරුවරු හැමෝම නෙවෙයි සමහර ගුරුවරු විසින් අර මට්ටමින් දාන්නේ මෙන්න මේ මට්ටමට. එතකොට ගුරුවරයා ළමයා දැන් වෙනස් කරලා තාත්තා මේ චිත්‍රය දැකපු ගමන් හදාගත්ත සීන සියල්ල මොකක් වුණාද? බිඳගත්තා. කඩන් වැටුණා. දැන් මේවා අපිට හොඳ පණිවිඩ. නේ? ගුරුවරු කරන්න ඕන මොකද්ද? ආපහු මෙතනින් මෙතෙන්ට ඇදලා දාන එක නෙවෙයි. මේක හදන්න ඉන්න කෙනාට අරක හදන්න උදව් කරන එක. මේ උගේ ගාව තියෙන සිහිනයනේ. ඔක හොඳට අඳුරගත්ත රටවල් මොකද්ද කරන්නේ? ජපානය, චීනය. සිහින කාර්යය කියලා වැඩසටහනක් තිබ්බද ඉස්කෝලේ? පුංචි කාලේ යනකොට ඉස්කෝලේ යනකොට. හරි. ජපනා, චීනා ඕක දන්න මිනිස්සු. ඒ මිනිස්සු මොකද කරන්නේ? ලෝකේ පුරාම ඉන්න දරුවන්ට කොළ බෙදලා, පැස්ටල් බෙදලා,
මොකක්ද අඳින්න කියලා කියන්නේ ඔයාලා අනාගතයේදී යන්න කැමති කාර් එක ඕකේ ඇඳලා දෙන්න කියලා දෙන්න ලෝකේ පුරාම දරුවෝ එකතු වෙලා එයාලා දෙන පැස්ටල් වලින් ලස්සනට කාර් ඇඳලා අර අංකල්ලාට බාර දුන්නාම ඒ අංකල්ලා තෑගිත් දෙනවා පොඩි පොඩි ඒවා නේ දීලා ඒ ටික අරන් ගිහින් කාලයක් තිස්සේ හොඳට විශ්ලේෂණය කරලා කරලා අවසානයේ තෝරනවා මේ પરම්පරාව එළියට එද්දී මොකද්ද අපේ කම්පැනිය දෙන්න ඕන වාහනේ ඒ પરම්පරාවේ සිහින තමයි හොන්ඩා සමාගම ටොයෝටා සමාගම ලෝකේ පුරාම දරුවන්ගෙන් එකතු කරගෙන යන්නේ ගෙනියලා ඉවර වෙලා ඒ සිහිනයට ගැළපෙන වාහනේ තමයි හදන්නේ හදලා ඒ වාහනේ එළියට එන්න අවුරුදු 20ක් විතර යයි ඒ අවුරුදු 20 යනකොට ඒ වාහනේ මිලට ගන්න પરම්පරාව දැන් රැකියාවක් කරන අය ඒ අයගේ සිහිනයට ගැළපෙන වාහනය වෙළඳ පොලේ දැන් තියෙන එකක් අපේ මැට්ටොන්ට ඕක තේරුන්නේ නැති වුණාට ලෝකෙ මිනිස්සු ඒ විදියට තමයි පොඩි දරුවන්ගෙන් තමයි සංකල්ප ගන්න නේ අපේ කට්ටිය මොකද කරන්නේ තියෙන සංකල්ප කඩා බිඳලා දාලා විනාශ කරලා තට්ටු පහේගේ කටුමැටිගේ බවට පත් කරනවා ඔය සිහින ඕගොල්ලන්ගේ තියෙනවා නේ මාරෙම්ම යන්න ඕන මේ කතන්දර මාර වැදගත් ඒවට